අපි මේ අද ඊයේ කතා කරා රූප ධර්ම 40ක් කියද? ඔව් රූප ධර්ම 54ක් අපි අපේ ඇහි තියනවා කියලා රූප 54ක් තියනවා කිව්වා. රූප කියලා කිව්වන් පස්සේ මේ අපේ වචනේ රූප කියන එක භාවිත වචනයක්, භාවිත අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ දිනදා පාවිච්චි කරන භාවිත අර්ථයක්. මොකද්ද භාවිත අර්ථය? රූපය කියලා කියන්නේ මොකක්ද? පසු කියන්නේ ඇහැට පේන. ඒක භාවිත අර්ථය නෙමෙයි. නෑ. ඕකවල ධර්මාර්ථ පැත්තේ කියන්නේ පරමාර්ථ පැත්තේ කියන්නේ ඒවනේ ඔය පරමාර්ථ පැත්තේ තමයි. භාවිත එක සටහන අපිට කිව්වේ මේ අපිට කිව්වේ මේ ළමයි මේ මේ මෙන්න මේ රූපයක් අඳගන්න මේකට රූපය කියලා කියන සටහන නේද? යම්කිසි බින්දුවක් යම්කිසි රූපයක් අපිට අපි ඇහැ ගැන, කන ගැන, සත්තු ගැන, අලි ගැන, හරකුන් ගැන, කුරුල්ලු ගැන රූප ඇඳන් රූප දැන් රූප කියලා කිව්වන් පස්සේ මේ අපිට ඉස්සරහාම එන්නේ භාවිත අර්ථයයි. මොකද්ද මේ රූපේ? ඊට පස්සේ කියනවා පඨවි රූප, ආපෝ රූප. එතකොට හිතනවා ඇඳපු රූපේ මේ මොනවද මේ කියලා නේද? හැම වෙලාවෙම භාවිත රූපය අයින් කරන්නේ. ඒක නිසා මේ වචනය අපි ඉස්කෝලේ පාවිච්චි කරපු අර්ථය නෙමෙයි. රූප කියලා කියන්නේ මේ රූප කියලා කියන්නේ මෙතන භෞතික මූල ධර්ම වලට තමයි කියන්නේ. මූල ධර්ම භෞතිකය භෞතික මූල ධර්ම සහ ඒ වගේ අස්සෙත් තිබෙන යන් යම් ಗುಣ ස්වභාව වලට තමයි කියත් තියෙනවා. 28ක් තියෙනවා. රූපේට අයිති මොනවා හරි දෙයක් ඒ ආශ්‍රය සහ ඒ තුල තිබෙනවාද? හැම එකක්ම රූපයි. මේ සරියුත් ස්වාමීන් වහන්සේගෙන් සරියුත් ස්වාමීන් වහන්සේ රූප ගැන කියලා දෙනවා ශ්‍රාවකයන්ට. ඒකත් හරි ලස්සනයි. ඒ සන්නාසේ රූප ගැන කියලා දෙන්නේ රූප ගැන කියලා දෙන්නේ මේ හරි ලස්සන ඉදිරි කියලා දෙනවා. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයෙන් විනාශයට වෙනස් බවට තෙරපීමට විනාශයට යන්නා වූ දේවල් රූප. කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගේ විනාශ වෙන වෙනස් වීම ස්වභාවයට යන්නා වූ යම් කිසි දෙයක් තියනවාද ඒවට රූප කියලා කියනවා. ඒක තමයි සාමාන්‍ය කෙනාට රූපේ කියලා දෙන්න ඒසවන්නස භාවිත කරපු දේ. බලන්නක කොච්චර සාර්ථකද කියලා දේශනා සේරම අහුවෙනවා. අහුවෙනවනේ. ඒ කියන්නේ දැන් බලන්න දැන් මේ දාන්නක බලන්න මේ තේ එකක් හදනවා කහට වැඩි. කහට වැඩි කියම මොකද කරන්නේ? එක්කෝ කිරි දානවා එහෙම නැත්නම් වතුර දානවා. කිරි දාපු ගමම පාට වෙනස් වෙනවා. වතුර දාපු ගමම පාටත් වෙනස් වෙනවා, රහත් වෙනස් වෙනවා. එහෙමනේ. එතකොට මොනවා හරි දෙයකට උකුයි නම් වතුර දාපු ගමම උකුගතිය නැති වෙනවා. අනිත් එක තමයි දැන් මේ රශ්නේ. මෙතන රශ්නේ. ප්‍රශ්නෙට ඊට පස්සේ මොකද කරන්නේ? ගාව ගම සීතල දාපු ගාම අර වෙනස් වෙනවා. හැම වෙලාවෙම ප්‍රශ්නෙට ප්‍රතිවිරුද්ධව සීතල. සීතලට ප්‍රතිවිරුද්ධව ප්‍රශ්නෙ. ඊළඟට දියාරු ගතියට ප්‍රතිවිරුද්ධව තද ගතිය. තද ගතියට ප්‍රතිවිරුද්ධ හැම වෙලාවෙම ඒගොල්ලෝ තද ගතියට විරුද්ධව හුළඟ සහ මේ අර දියාරු ගතිය වැඩ කරනවා. දියාරු ගතියට විරුද්ධව තද ගතිය. ඒ වගේම චලන ගතියට විරුද්ධව ස්ථාවර ගතිය. ওই වගේ එක 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 විදිහට හැම එකෙම හැපි හැපි නින්නේ. ඒක නිසා කිසිම දවසක දැන් මේ සීසන් එකේ ගත්තොත් එහෙම එක කාලයකට පොළ පාට වෙනවා, ඊට පස්සේ දළු දානවා, ඊට පස්සේ මල් හට ගන්නවා, ඊට පස්සේ කොළ හැලෙනවා, ඊට පස්සේ පාට වෙනවා, ඊට පස්සේ අපාට වෙනවා, ගෙඩි ටික හැලෙනවා. හැම වෙලාවෙම ප්‍රතිවිරුද්ධ ධර්මයෙන් මේ හැප්පිලා ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගේ විකෘතියටපත් අවු අවශ්‍යයි. අවු වැටිච්ච ගමන් කොළත් වෙනවා. ඒ වගේම තමයි අවු වැටලා ඊට පස්සේ කොළ හැල්ලත් යනවා, අපාටත් වෙනවා.
හැම තැනම මේ ඔය ප්‍රතිවිරුද්ධ ධර්මයෙන් හැපි හැපි එකට කියන රූපණ ගතිය කියලා. වචනයක් දාලා තිනවා රූපණේ කියලා. රූපණේ කියලා කියන්නේ මේ වෙනස් වෙනවා කියන එකයි. වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ හැම එකෙම ඔකට මේ වෙන මොකක්වත් නැද්ද වචනයක් සිංහල භාෂාවේ? රූපණේ කියන එක. විපරිණාමයේ පාලි භාෂාවෙන් තියෙන එකක් වෙනස් වෙන එක. විකෘතියක් තමයි. පරිවර්තනයක් සාචේ විකෘතියක් වෙනවා, පරිවර්තනයක් වෙනවා. ඒ වගේ. දැන් ඔය රූප, ඒ වගේ ගණන් ගන්න පුළුවන් රූප කීයක් තියෙනවද? 28ක් තියෙනවා. එතකොට ඒ රූප 28 අපි මේ ඊයේ හිටපු නැති කෙනෙක් ඉන්නවද? එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි හතර දෙනයි පහයි 6යි 7යි 8යි. එච්චරයි. 8යි. මේ අපි ඊය කතා කළා රූප ධර්ම පිළිබඳ. ඒ අපේ ඇහැ ගැන කතා කරා. කියන්න බලන්න දැනගත්ත ඒවා ඇහැගෙන තියෙනවා රූප කලාප 6ක්. ඇහැව. ඇහි තියෙනවා රූප කලාප 6ක්. කලාපේ කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? මේදී පොතේ ඉන්න හොඳ නැහැ. ඒ පොතේ තියෙන දේ ප්‍රායෝගික ලෝකයට වැහැලා එතනදී තේරුම් ගන්න ඕනේ. කොහොමද ওই කියන જાති අපි තේරුම් ගන්න ඉන්නේ නේද? හොඳයි. ඊට පස්සේ කියන්න බලන්න ඊයේ තේරුම් ගත්ත ටික. කර්මජ මේක මේ වචනේ තේරුම මොකක්ද? කර්ම කියන්නේ කර්ම, ජ කියලා කියන්නේ හටගත් උපන්. ජනිත. කර්මජ. කර්මයෙන් හටගත්, කර්මයෙන් ජනිත වූ, කර්මයෙන් උපන්න. ඒකයි කර්මජ කියලා කියන්නේ. ඊට පස්සේ කර්මෙන් හටගත්ත රූප කලාපයක් තියෙනවා. මොකක්ද මේ පළවෙනි එක? පඨවි. ඉස්සල්ලාම යන්න ඕනේ පඨවි. පඨවි. ආපෝ. තේජෝ. වායෝ. වර්ණ. ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය චක්කු කියලා කියන. දැන් මෙතන කීයක් තියනද? එතන රූප 10ක් තියෙනවා. මේ රූප 10 මොකක්ද? කලාපය. කලාපය. මේක සෙට් එකක්. මේක රූප සමූහය. මේ 10 දෙනා හැම වෙලේම ඉන්නේ එකට. එකට උපදිනවා, එකට නැති වෙනවා. එකට උපදිනවා, එකට නැති වෙනවා. කිසි දවසක පටවියක ඉපදලා ඉස්සෙල්ලා මේවා එකක්වත් ඉන්නේ නැහැ. ඒක නිසා එකට තමයි රාශියට, රමුවට තමයි උපදින්නේ. මේක කර්මෙන් හටගත්ත එකක්. ඒ තමයි කොහෙද තියෙන්නේ ඒක? ඒ මේ රූප කලාපය මේ රූප කලාපේ මේ හරියට තමයි රූප වදින්. ඒ කියන්නේ චක්කු ප්‍රසාදයට තමයි අර වර්ණේ හැපෙන්නේ. හැබැයි චක්කු ප්‍රසාදයට තනි කර හුදෙත් තනිව ඉන්න බෑ. ඒක නිසා හැම වෙලෙම චක්කු ප්‍රසාදයේ ඉන්නේ මේ ටික මත. තේරුණානේ? ඒක නිසා ඔන්න චක්කු ප්‍රසාද. අනිත් එක මේකට කියනවා මොකද්ද? මේකට නමකුත් තියෙනවා මං කිව්වා. චක්කු දසකේ. චක්කු දසකේ. ඒ කියන්නේ හැම වෙලෙම 10ක් තියෙනවා. චක්කු කියන එක 10 වෙනියා හින්දා තමයි චක්කු දසකේ කියලා කියන්නේ. දෙක. දෙක මොකද්ද? කාය දසකේ. ඔව්. ඒකේ තියෙන කීයක් තියෙනවද?
පඨවි ආපෝ මම මෙහෙම ලියන්නේ එතකොට තමයි හිතට වදින්නේ ඈ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස පෝජා ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාද හරි ඇයි මේක මේ ඇයි මේක මෙහෙම කරන්නේ දැන් මේ ඇහැ කියන චක්කු ප්‍රසාදයේ මේ ඇහැ කියන මේ පෙනීමේ ගතිය තියෙන්නේ කොහෙද? කය. ඒ හරිය තියෙන ඔව්. ඒ හරිය තියෙන කය. කයේ තමයි ඇහැ තියෙන්නේ. තව ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ මට ඊයේ කියන්නත් බැරි වුණා. ඒක දැනුණාද මේ කියනකොට? හරි තාවද මක් කර ප්‍රශ්නයක්. දැන් මේ චක්කු ප්‍රසාදයේ මේ රූප 10 තියෙන මොකේද? කාය දසක කියන රූප ටික ළඟ තියෙන. ඒක නිසා කාය දසකේ කියලා කියනවා. මේක තේරුණාද? මේක මොකෙන්ද උපදින්නේ? කර්මය. ඒක නිසා කියනවා කර්මජය කියලා. එතකොට කර්මජ කීයක් තියෙනවද? දෙකයි. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒකට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස පෝජා ජීවිතේන්ද්‍රිය භාව රූපේ හරි මේක නියෝජනය කරන්නේ දැන් යම්කිසි කෙනෙකුගේ යම්කිසි කෙනෙකුට ඇහක් තියෙනවා. ඒ ඇහ හැදිලා තියෙන්නේ මොකේද? කය. ඒ කය කාගේ කයක්ද? ස්ත්‍රී කෙනෙකුගේ කයක්ද? පුරුෂ කෙනෙකුගේ කයක්ද? ඒ නිසා මේ කය ස්ත්‍රී කෙනෙකුගේ නියෝජනය වෙන්නට හරි පුරුෂ කෙනෙක් නියෝජනය වෙන්නට හරි යම්කිසි රූප ස්වභාවයක් තිබෙනවා රූපමය ගුණ ස්වභාවයක් තියෙනවා ඒක නිසා මේ ටික නියෝජනය වෙනවා එතකොට මේ ඔක්කොම එකට පොදියට තියෙන්නේ දැන් අපි මේ වෙනම ගත්තට මේක පැහැදිලි කරන්නට වෙන විදිහට ලිස්ට් කරලා ලිව්වට මේ ඔක්කොම ටික වැඩ කරනකොට වැඩ කරන්නේ එකට තියෙන්නේ හරියට කසායක වගේ දැන් කසාය වල දැම්මන් පස්සේ ලුණුත් දානවා වතුරක් දානවා තිත්ත ගතියක් දානවා මුල් වල සාරය කොළවල සාරය මේ හැම එකක්ම එකට තියෙනවා නේද හැබැයි එකට තිබුණාට අපි ලියනකොට ලියන්නේ මොකද්ද කසාය වට්ටෝරුව ලියනවා මේකෙන් මුල් මේකෙන් කොළ මේකෙන් දළු මේකෙන් පැණි මේ අර තව තියෙනවනේ සයින්දලුණු අරොන් අරලු වෙනම ලියනවා අන්න ඒ වගේ මේ ඒ වගේ වෙ හැබැයි ඔක්කොම ටික දැම්මයි පස්සේ ඒක රාසිය දැන් මේක පහළ වෙන්නේ මොකෙන්ද කර්මජ මේකත් තමයි ඒකට කර්මජ චිත්ත කර්මජ රූප කලාප කීයක් වෙනවද තුනයි තව එකක් තියෙනවා ඒකට කියනවා චිත්ත ඔව්
ඒක තියෙන්නේ පඨවි ආපෝ වායු වන්න ගන්ධ රස ඕජා ජීවිත ඉන්ද්‍රිය අනිත් එක නෑ නෑ අසයි නෙතියේ නෑ අනේකනේ 37 38 මේක තියෙන්නේ කීයද 8යි මේක උපදින්නේ මොකෙන්ද සිතින් ඒකට කියන්නේ චිත්ත ජ සිතින් උපා සිතින් ජනිත දැන් රූප කලාප කීයක් තියෙනවා 4යි ඊට පස්සේ තියෙනවා මේ පේනව නේද? පොඩි නෑ. අර වගේ රූප කලාපයක් තමයි. හැබැයි මේකේ 10ක් තියෙනවා මේ තුනේම මේකේ තියෙන 8ක්. ඒ මොකද්ද? ඍතු. මේක පහළ වෙන්නේ ඍතු වෙන. ඍතු ජ. ඊට පස්සේ තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා මේක මොකෙන්ද ආහාරජ ඔන්න ඔය විදිහටයි තියෙන්නේ දැන් රූප කලාප කීයක් තියෙනවද? 6ක් තියෙනවා. රූප කලාප 6ක් තියෙනවා. මේ ටික ඔක්කොම තියෙන්නේ මොකේද? ඇහි. මේ නෙමෙයි ඇහි තමයි තියෙන්නේ. මේ ටික ඔක්කොම තියෙනවා. මෙතන මේ මෙතන තිබෙනවා පෙනීමේ ගතිය සම්බන්ධ වෙච්ච මේ රූප කලාපේ මෙතන තියෙනවා. ඒක මේක තියෙන්න ආධාර වෙච්ච කායික රූප කලාපයත් මේකේ තියෙනවා. මේ ඇහැ ස්ත්‍රියකගේද පුරුෂයෙකුගේද කියලා නියෝජනය වෙන රූප කලාපයක් මේකේ තියෙනවා. ඊළඟට අනිත් එක. මේවා ඇතිනේ කර්මය. මේ රූප කලාප තුනම ඇහැදිනේ කර්ම. අනිත් එක තමයි. මොකද මං කිව්වේ ඊයේ චිත්තජ කොහොම තේරුම් ගන්න චිත්තජ මේ සීලෙ දිහා බලන්න සීලෙ දිහා බලලා දකුණ බලන්න දකුණ බලලා වම් පැත්ත බලන්න දැන් ඔය එහෙත් මෙහෙත් හැරුණා නේද ඒක කර්මෙන්ද හැදුනේ නෑ හිතින් තමයි ඇහැ හැරවන්නේ එතකොට මේ කර්මෙන් හැදිච්ච රූප ටික එහෙට මෙහෙට ඔපරේට් වෙන්නේ මොකෙන්ද? හිතෙන්. ඒක නිසා ඒ වෙලාවේදී චිත්තජ රූප හැදුනේ නැත්තම් ඒක හරවන්න බෑ. ඔහෙ හිටලා තියෙනවා. දැන් නිදාගත්ත මිනිස්සුන්ට සිහිය නැති වෙච්ච මිනිස්සුන්ට ඇහ හරවන්න බෑනේ. ඇයි? චිත්තජ රූප හැදින්නේ නැහැ හැගාව. ඒ චිත්තජ රූප හැදින්නේ නැති හින්දා එතන වැඩ කරන්නේ ඒක නිසා දැන් අපි තේරුම් ගන්න ඕනේ චිත්තජ රූප කියලා කියන්නේ ඒ වෙලාවට ඒ දකින ගතිය එහෙට මෙහෙට
ෆෝකස් කරන්න දැන් මෙහෙම පුළුවන් එක තැනකම බලා ඉඳලා මේ පුළුවන් ළඟට ගන්න පුළුවන් ටිකක් ළඟදී ආ බලාගෙන ළඟ බලනවා දැන් මේ ළඟ බලලා ඊට පස්සේ එහා පැත්ත බලනවා ඔහොම යනකොට අර ඇහි අර මේ ෆෝකසින් එක සෙට් වෙන්නේ මොකෙන්ද සිතින් සිත තමයි අර දුරට ළඟට දාන්නේ ඒක නැත්තම් එහෙම ඒ දන්නක තියෙනවා මේ 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 ફોકસ වෙන්නේ හරවන්න බෑ ඒක නිසා ඒ වැඩි කරන රූප සෙට් එකක් තියෙනවා මොකද්ද ඔව් චිත්තජ තව එකක් කිව්වා මොකද්ද ඍතුජ කියලා ඍතුජ කොහමද අපි තේරුම් ගන්න පොතෙන් නැතුව බාහිර ඒ වගේ බාහිර සීතල නිසා බාහිර රශ්මි ගතිය නිසා ඒ වගේම ඍතු ගුණය නිසා ඇති වෙනවා අපේ ඇහි රූප හැදෙන. එහෙම එකක් වෙනවා. මේ අනිත් එක සමහර වෙලාවට ඍතුව නිසා කඳුළු හැදෙනවා කියලා කිව්වනේ. නේද? කඳුළු හැදෙන එකක් මම මොකද කිව්වේ? ඊළඟට අවශ්‍ය වුණු ගන්න කඳුළු තියෙනවා නේද කඳුළු නැති වුණොත් මොකද කරන්නේ කඳුළු නැති වුණොත් එහෙම මේ හිතේ පැත්තක වට නැති දුක මේ කඳුළු වලින් දෙනවා එක්කෝ මොකද කරන්නේ ලේන්සේ උතාගෙන යන රතුළුණු ගෙඩියක් කිට්ටු කරලා ඒක මිරිකන නේද එහෙම නැත්තම් මොකද කරන්නේ යන්න ගෙදර කිට්ටු කරලා උඩ බලනවා අහුව දිහා බලුවාම ඉර වැටිච්ච ගමන් හදල වෙනවා මිනිස්සු හිතනවා අපේ අපේ කෙනා ගැන දුකින් තමයි ඉන්නේ කියලා. ඒකනේ. ඒ වගේ. ඒ මොකක් නිසාද? ඒ කඳුළු එන්නේ මොකක් නිසාද? ඍතු නිසා. ඍතු. ඒක නිසා මේ ඒක ඇවිල්ලා ඇත්තටම දුකක් ආවනම්. ඒ ශෝකය නිසා ඒ එතකොට ඒ කඳුළු මොනවද? චිත්තජය. ඒක නිසා කඳුළු චිත්තජ හදන්නත් පුළුවන්. කඳුළු ඍතුජ හදන්නත් පුළුවන් කඳුළු ආහාරජ හදන්නත් පුළුවන් සබදීවල ඔව් මිරිස් ටිකක් වැඩියෙන් කෑවන් පස්සේ මිරිස් අච්චාරු තව මොනවා තියෙන්නේ අච්චාරු කෑවන් පස්සේ මිරිස් කෑවන් පස්සේ මේ මේ දැන් තියෙනවා අර මේ වසාබි 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 වලටත් හොඳයි. අන්න හොඳයි මේ මලගිරවල ලියන්නේ. ඒ ආහාරජ. ඒක නිසා කඳුළු හැදෙනකොට චිත්තජ හැදෙනවා, ඍතුජ හැදෙනවා, ආහාරජ හැදෙනවා. අපි ප්‍රායෝගිකව මේක තේරුම් ගන්න ඕනේ. මේක ප්‍රායෝගික තේ. එතකොට තමයි අපි තියෙන්නේ මේ අපේ අපිට එතකොට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාක්කාත වූ සාන්දීප්තික වූ ධර්මයක් කියලා අපිට වැටහෙන තේරෙන එතකොට නැත්තම් අපි නිකන් කවුරු හරි print කරපු පොතක තියෙන ටිකක් ඉතින් ඔය කියව ඒක මතකයි. හිටුවත් හොඳයි නැත්තම් යම ඉතින් ඉවරන්නේ. එ හැම වෙලාවෙම ඉදිරිය යන. දැන් මේ කීවේ මොකක් ගැනද? ඔය ටික ඔක්කොම අපේ මේ ඇහැ ගාව තියෙන.
සමහරලාට ආහාරජ ආහාරජ රූප ඔය හරියට අඩු වෙනවා. ආහාරජ රූප අඩු වෙනන් පස්සේ පොඩි වෙනසක් ඇති වෙනවා. කොහොමද ඔක තේරුම් ගන්න? ඇස් පේන්නේ නිලංකාර වෙලා යනවා. ඔව් නිකන් මලානික වෙලා යනවා. ඉතින් අර ඒ කියන්නේ පණ ගතිය නෑ කියන එක. ලෙඩ වුණාන් පස්සේ වෙනවා. ඒකත් ලෙඩ වුණාන් පස්සේ ඔය වගේ ආහාරජ ඇති වුණාන් පස්සේ ආහාරජ රූප අඩු වුණාන් පස්සේ ඕ විදිහට සිද්ධ වෙනවා. දැන් එතකොට රූප කලාප කීයක් තියෙනවද ඔක්කොම? 6යි. 6යි. රූප කලාප 6යි. 6 කීයේ කීයේ තියෙනවද? දැන් මෙතන කීයක් තියෙනවද? 10යි. 10යි. මෙතන 20යි. මෙතන 10යි 30යි. මෙතන 8යි 38යි 46යි 30යි 54යි. දැන් ඇහි රූප කීයක් තියෙනවද? 50. කලාප වලින් 6යි. පණි රූප වලින් 54යි. මේ බලන්න යල්ලම 54. මෙතන පටවි කියනවත් 6ක් නේද? මේ පටවියේ ඉපදෙන මොකෙන්ද? කර්මය. මෙයා නියෝජනය කරන්න. මේ පටවි ගතිය ඇතුනේ මොකෙන්ද? කර්මය. කාය ප්‍රසාදේ නියෝජනය කරන්න. මේක ඇදුනේ කර්මය. ඒ භාව ප්‍රසාදේ නියෝජනය කරන්න. මේ පටවි ධාතිය හැදෙන මොකෙන්ද? චිතේ. ඒ ඇවිල්ලා චිත්තජ රූප ගන්න. මේක හැදුනේ ඍතුවේ. අරක හැදුනේ ආහාරජ. සමාධියේ සහ ප්‍රඥාවේ තියෙන ආනුභවය තමයි මේ පටවි කියලා තිබුණාට ඒ ප්‍රඥාවට පුළුවන් ඔය පටවි ඇවිල්ලා මොකකින් උපන් පටවිද කියලා තේරුම් ගන්න. ඒක තමයි ප්‍රඥාවේ තිබෙන විශේෂ ආනුභවය. මොය එකේ පටවි තිබුණාට එයා පුළුවන් පටවි කියන එක හඳුනා ගන්නත් පුළුවන්. ඒ පටවි ගතිය ඉපදුනේ මූලයේ මාතෘත්වය මොකද්ද කියලා මේ හේතු හඳුනා ගන්න. ඒ තමයි විශේෂ හැකියාව. ඊළඟට නෑ අනිතරපොත් බුදුරජාණන් වහන්සේ විශේෂ හැකියාවක් තියෙනවා. වේගවත් හැකියාවක් තියෙනවා. ඒ වගේම මානසිකාර්ය වශයෙන් පුළුවන් අනිත්. මේකට අවශ්‍යයි මොකද්ද? විදර්ශනා නුවණ, විදර්ශනා මානසිකාර්ය අවශ්‍ය. දැන් හරි. මේ විදිහට තමයි කනත්, මේ විදිහට තමයි නාසයත්, මේ විදිහට තමයි දිවත්. මේ විදිහට පොඩ්ඩක් වෙනස් කය. ඇයි? කයේ තියෙන්නේ 44යි. මේක යනවා. මේක චක්කු ප්‍රසාද ධර්මනේ නෑනේ. ඒකේ තියෙන්නේ 44යි. මෙතන ඉඳලා එහාට. අද මං කියලා දෙන්න යන්නේ වෙන එකක්. චිත්තජ රූප. මේ දැන් ඔය කිව්වේ ඊයේ කිව්ප එක රිවිෂන් එකක් මේ කරේ ආ. ඒ රිවිෂන් අවශ්‍යයි නේද? විභාගේ කිට් වෙනකොට කරනවනේ. දෙවියන්ටත් මේ වගේ. ආහාර දෙනස් තියෙනවා. දෙවියෝ ගාව රා ඈ? දෙවියෝ ගාව තියෙනවා ඒකේ සමහර දෙවියන්ට මේ හොඳ රාරක්කුත් තියෙනවා. තියෙනවා. අර එකපාර බීලා අර මේ සුරාසුර. ඔව් එනම් සුරාසුරයෝ දෙකේ. ඔව් සුරාසුර සංග්‍රහ. ඔව් ඒකෙදී ඔක්කොම ඔක්කොම පෙව්වනේ. කවුද? ඒක උපක්‍රම පෙවල් පොවලා ඊට පස්සේ අසුරයෝ ඇවිල්ලා හරි කැමති දෙවිය ඒක ඒක ඉතින් මේ සුරයෝ වැඩි වුණා අසුරයෝ මෙහෙම වෙන්නේ. මේක අතිරේකයක් ආ අතිරේකයක් හේතුව මේ
අපේ වගේමයි දිව්‍ය ලෝකයේ වැඩසටහන. ශ්‍රී ලාංකිකයෝ අඩි වෙනවා, සිංහල කට්ටිය අඩු වෙනවා, අනික් කට්ටිය වැඩි වෙනවා කියලා මතයක් තියෙනවනේ. ඕක වෙනවා කාලෙන් කාලෙට. ඈ ඒ තියෙන දේ ඕක ඉතින් පස්සේ වැඩි වීවි, ආය අඩු වීවි, ආය වැඩි වීවි, අනික් කට් කොහොම ඕක සාමාන්‍යයෙන් ඕක ලෝකේ වෙන එකක්. අනිත් එක මේ යම්කිසි පිරිසක් වැඩි වුණාන් පස්සේ ඒකොල්ල අඩු කරන්න විරුද්ධවාදියා මොන මොන හරියක් කරනවා. දෙවියෝ දිව්‍ය ලෝකයේ තල දෙකක් තිබෙනවා අපේ මනුෂ්‍ය ජීව ලෝකේට. මම මේකම අකන්නේ අවුත් විස්තරය. මේක ඇවිල්ලා චාතුර් මහරජිකේ රාජිකය. මේක දිව්‍ය ලෝකයක්. මේක උඩ තියෙන එක ඇවිල්ලා තවතිසාව. මේකේ සක්‍ර දෙවියන්තර තමයි. මේකේ ඇවිල්ලා හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක් ඉන්නවා. මේක ඇවිල්ලා මේ ටිකක් එක කිට්ටුව තියෙන්නේ. එක කිට්ටුව. සමහර කාලවලට මේකේ කට්ටිය වැඩි වෙනවා. චාතුරු මහරජිකේ කට්ටිය වැඩි වෙනවා. මේකේ කට්ටිය අඩු වෙනවා. හැබැයි මේගොල්ලෝ ටිකක් සුපීරියර් කට්ටිය. වෙස්ටර්න්ලා වගේ මේගොල්ලෝ නිකන් ටිකක් ඉන්ෆීරිය වගේ අද සලකන හැටියට ආසියාතිකය වගේ. හිතමු. එහෙමවත් තියෙනවා. මේ හතර දිනාගේ ඉන්නවා මේ හතර දිනාට ඉන්නවා සමහරු ගාන්ධර්වය. ගාන්ධර්වය කියලා කියන්නේ ඒගොල්ලෝ කෙලින්ම මියුසික් තමයි. ඔක්කොම සුපර්ස්ටාර්. ඒ ළඟට අනික් කට්ටිය ඇවිල්ලා ඉන්නවා මේ යක්ෂ ගෝත්‍රික ඒගොල්ලන්ට දිව්‍ය ආහාරක් තියෙනවා පොඩ්ඩක්. ඉතින් වරින් වර මස් කෑල්ලකුත් අවශ්‍යයි. යක්ෂයෝ එහෙම ඉන්නවා යක්ෂයෝ. එතකොට මේ විරූපාක්ෂ වයිස්රවණ ඒ හතර දෙනාගේ ගෝල බාල. මේගොල්ලන්ගේ කට්ටිය වැඩි වෙනවා. මේගොල්ලෝ කට්ටිය වැඩි වුණාන් පස්සේ මේගොල්ලන්ගේ අඩු වුණාන් පස්සේ මේගොල්ලෝ ඉන්නේ චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ කට්ටිය ඉන්නේ තවතිසාවේ සේවකයෝ හැටියටයි. අවශ්‍ය වෙලාවකට තවතිසාවෙන් ඕඩර් එකක් આવොත් එහෙම අපිට මෙහෙම උත්සවයක් තියෙනවා මියුසික් ගෲප් එකක් එන්නේ කියලා කෙලින්ම ගාන්ධාරව තුමා යවන්නේ. එහෙම තමයි තියෙන්නේ. ඇයි කියලා නැද්ද? ආටනාටි සූත්‍රේ ඒගොල්ලෝ හොඳට මියුසික් පුළුවන්. ඒගොල්ලෝ ඒ විදිහට හොඳට පුරුදු කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ යන. ඊට පස්සේ ගොඩාක් ඒගොල්ලෝ නිකන් මේ වාදන වලට නැටුම් වලට කැමති. හැබැයි මේකට යන්න ටිකක් පින් වැඩි වෙන්න ඕනේ. ඒකේ තව දිසාවට යන්න ගොඩක් පින් අවශ්‍යයි. මනුෂ්‍ය ලෝකයේ එහෙම පින් කරන අය අඩු වෙනන් පස්සේ අහෙට යන කට්ටිය අඩු වෙනවා. සාමාන්‍යයෙන් පොඩි නිගමල් රටියට අත ගහන ඒවා නිකන් අයියන් සාදුකාර දෙනේ වුණා භවනා තිල්ලරවම අඩුයි. එහෙම නැන් පස්සේ අරහෙ කට්ටිය අඩු වෙනවා. නිකන් සාමාන්‍ය නිකන් පොඩි පොඩි ලේදන් දෙයින් වගේ જાති දෙති කරනවා. ඊටත් වඩා සමාජ සීලී වැඩ තියෙන්නේ. ඒ වගේ දේවල් කරන මේක පිරෙනවා. මේක පිරුණාන් පස්සේ මේගොල්ලෝ වැඩි වුණාන් පස්සේ මේගොල්ලෝ human rights නෙවෙයි divine rights එක ඉල්ලනවා. වැඩනම්බර් human rights වගේ දැන් human rights කියලා කියන්නේ. ඒ කියන්නේ මානව අයිතිවාසිකම්. මේගොල්ලෝ ඉල්ලනවා අපේ කට්ටිය වැඩි අපිට දිව්‍ය අයිතිවාසිකම් ඕනේ කියලා මේගොල්ලෝ පෙළපාලියන. පෙළපාලියන් පස්සේ මේගොල්ලෝ මේ සැර වැඩිනේ. ඉතින් මේකේ අර මේගොල්ලන්ගේ සීට් එක තියෙන්නේ සක්‍ර දිව්‍යයන්ගෙනේ. ඒ සීට් එක අරගෙන මේගොල්ලෝ පාලනය කරන්නට අමාරුයි. දිව්‍යයන්ට අමාරුයි. සක්‍ර දිව්‍යේන්ද්‍රය ඇවිල්ලා දෙදෙව්ලොවට අධිපති. ඔය ලෝක දෙකටම අධිපති කියලා. එයාට කන්ට්‍රෝල් කරන්න බෑ. කන්ට්‍රෝල් කරන්න බැරි වුණාන් පස්සේ තව දිසාවෙසි දෙවියෝ එක එක ඉන්න ඔය උපක්‍රමනේ මෙහෙ කරපු කට්ටිය එහෙ ගිහලා එනවා. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? මේගොල්ලන්ට දානත් ලැබරු. තැබරුන් දාලා හොඳට පොවනවා. පොවලා එන්න කියන යුද්ධෙට. චීනෙට කරා. ඔව්. ඉතින් ඒ යුද්ධය ඇවිල්ලා මෙහෙ වගේ ගරිල්ලා නෙවෙයි. ගහලා දුවන ඒවා නෙවෙයි. එහෙ තියෙන ඒවා ඇවිල්ලා එක දවසක් තියෙනවා. එක දවසක් තියලා ඒ වෙලාවට
ඒ වෙලාවට ඇවිල්ලා ඒගොල්ලෝන්ගේ තිබෙනවා මේ යුද්ධයක් කියලා. අපි හිතමු මෙහෙම මේ මෙහෙම තියෙන අං අදිනවා කියලා එකක් අහලා තියෙනවා. අං අදිනවා කියලා. ඒ කියන්නේ අපි හිතමු අං දෙකක් දාලා අපි දෙනවා තවතිසා දෙවියන්ගෙන් අඟ අඟක් දානවා. මේක උදාහරණයක්. සක්‍රමකද්ද මේ චාතුරු මහරජේ කට්ටේගෙන් අඟක් දානවා. දාලා දෙගොල්ලෝ අදිනවා. තවතිසා දෙවියන්ගේ පැත්තෙන් දාපු ලොක් එක කැඩුනොත් එහෙම මොකද වෙන්නේ? පරාදයි. පරාදයි. ඊළඟට අනික් කට්ටිය දිනනවා. ඔන්න ඔය වගේ වැඩක් ඔකේ තියෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? එදාට අර කොල්ලන්ට හතර පොවනවා. පොවල ඔක්කොම තැන් තැන් වල වැටෙන්න ඇරලා අර කට්ටිය ටික ඇවිල්ලා ඒගොල්ලන්ගේ තරඟයට දානවා. අරගොල්ලෝ දුවනවා. අරගොල්ලෝ දිනනවා. ඒ වගේ උපක්‍රම ඒ කියන්නේ මෙහි එකම තමයි. මෙහි එක. ඊට පස්සේ අර පින්න ඉවර වෙලා ආපහු එනවා ඇති මනුස්ස ලෝකෙට හරි සත් ලෝකෙට හරි. අපායට. අපායට. ඒ දිදී මේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද රයිට් දෙන්න ඕනේ? ඈ රයිට් දෙන්න. කන්ට්‍රෝල් කරන්න. අපි හිතන්නේ දැන් තියනවානේ මේ අපි දැන් මෙහි තියෙන රග්බි තියෙනවානේ. රග්බි වල නීතියක් තියෙනවානේ. ඒ නීතියට අනුකූලව යම් කිසි විදියකින් ඒ දිනුවොත් එහෙම ඒක දෙන්න ඕනේ. ක්‍රිකට් තියෙනවනේ මම දන්නේ නැහැ ඒකේ නීති රීති 11ද 12ද ඉන්නව නේද 11 11යි අන්න ඒ වගේ ඒ ඒ තියෙන නීති රීති වලට අනුකූල ඒකට දිනුවොත් එහෙම ඒක දෙන්න ඕනේ චීනේ ටෝකන් එකේ සුද්දා එහෙමද මෙහි එකමයි මෙහි එකමයි ඒත් තියෙන්නේ මේක අතිරේකයක් ආ මේ මේක බලා ගන්න වැඩි විස්තර බලා ගන්න මහා සමය සූත්‍රයේ ආටානාටි සූත්‍රයේ තවත් සූත්‍ර දේශනා තියෙන ඒ වගේ ගියන් පස්සේ මට තේරෙනවා මේක අතිරේකයක් ආ මේක කිව්වේයි කියලා අහන්න ඕන. කිව්වේ ඇහැට ඇහැ දෙවියන්ගෙත් ඇහැ ආහාර. අන්න දෙවියන්ගෙත් ඇහැ ආහාර තියෙන. ඒ ඒ ඒ කියන්නේ දිව්‍ය ලෝකේ ওই වැඩේ තියෙන. ඍතුති තියෙනවා. ඒවා හැබැයි මෙහෙමයි. අපේ වගේ ඕලාරික. හේතුව හේතු ඇවිල්ලා මේ අපිට අපේ කර්මජ තියෙනවා කර්මජ තියෙනවා රූප කලාප මේ හතර තියෙනවා ඊළඟට චිත්තජ තියෙනවා අපි හැම වෙලාවෙම මේ ටිකෙන් දුවවන්න බෑ අපිට අපේ ශරීරවල තියෙන්නේ ඕලාරික ශරීර නිසා හැම වෙලෙම ෆුවල් දෙන්න ඕනේ හැම වෙලෙම ෆුවල් එක දෙන්න ඕනේ ඒක නිසා ඍතුජයකයි ආහාරජයකයි හැම වෙලෙම දෙන්න ඕනේ ආහාරජික හැම වෙලේ දවසකට තුන් පාරක් හතර පාරක් යනින් ගමන් කකකක හරි යන්න ඕනේ මේක නැත්තම් මේක අදින්නේ නැහැ මේ මේව කර්මයෙන් තමයි දැන් අපි හිතමු කර්මයෙන් මේ තියෙනවා කර්මජෙන් මට කර්මජ චක්කු තියෙනවා කර්මජ කාය තියෙනවා කර්මජ භාව රූප තියෙනවා ඉතින් ඒකෙින්ද මම පාඩුවේ ඉන්නවයි කියලා ඔය සීතල තැනකට ගිහිල්ලා කණ්ඩ ගන්න නැතුව හිතුව කැම නැතුව හිතුවත් එහෙම මොකද වෙන්නේ ඒක නිසා කියනවා අපි ඇවිල්ලා අපිට ඒකට කියනවා මෙහෙම සූත්‍ර දේශනාවේ තියෙන්නේ අපේ ඕලාරික රූප වැඩි කර්මජ රූප ශක්තිය හැම වෙලේම තවත් එක සපෝට් එකකින් තමයි පවත්ෙන්නේ දෙවියන්ට එහෙම නැහැ දෙවියන්ට ඇවිල්ලා කර්මජ රූප ශක්තිය බලවත් ඒක නිසා ඒගොල්ලන්ගේ කර්මජ රූප බලවත් නිසා පොඩි යම් කිසි දෙයකින් යැපෙන්න පුළුවන් හැබැයි ටයිම් එකට ඒගොල්ලෝ ගන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. අපේ කර්මජ රූප ශක්තිය බලවත් අඩුයි. මේ ආහාරජ රූප, ඍතුජ රූප අපිට අවශ්‍යයි. හේතුව ඒක වෙන්නේ අපි කර්මජ වුණාට ශරීරයේ රූප ඝනයි, ඕලාරිකයි. ඒගොල්ලන්ගේ කර්මජ වුණාට හරීම තුනි හරීම සියු වීදුරු වගේ ඒකයි ඒක වෙන්නේ ඒගොල්ලෝ කෑම දිහා බලනවා විතර නෑ අර කනවා සුවඳ සුවඳ එහෙම වර්ගය ඉන්නවා ඒ සුවඳත් මල් සුවඳ කඳ සුවඳ කඳේ සුවඳ මල් සුවඳ ඒ වගේ එක එක ආග්‍රහණය කරලා ලබා ගන්න දේවි දේවතාවෝ ඉන්නවා. සමහර අය වලාවට කැමති. වලාවට කැමති
හැම වෙලාවෙම දෙවියෝ වලාවේ තමයි වලාව ආශ්‍රිතව තමයි ඉන්නේ සමහර අය. සමහර අය කඳු වලට ආශ්‍රිතයි. සමහරුන්ට ගස් වලට ආශ්‍රිතයි. ඒ වගේ ආශ්‍රිතයේ තමයි ඒගොල්ලෝ හැසිරෙන්නේ. සමනෝසනේ කාමෝචර බ්‍රහ්ම ලෝකවල එතකොට බ්‍රහ්මියෝ මේ ඔය විදිහට ආහාර ගන්නව නැත්නම් නෑ අර ප්‍රීති ආහාරයක් කරගෙන ඔව් ආහාර ගන්න ලෝක තියෙන්නේ හයයි. ආහාර ගන්න ලෝක තියෙන්නේ මේ කියන්නේ කෑම වශයෙන් ආහාර ගන්න ලෝක තියෙන්නේ හයයි. බාහිර වශයෙන් චාතුරු මහරජිකේ තෞතිසාව යාමය තුසිතේ නිම්මාන රත්ති පරිණිම්මස වතවත් වසවත් මේ හයේම ආහාරවල තිබෙනා වූ ගණීස භාවය ගන්න විදියත් වෙනස්. එක එකට වෙනස්. එකින් එකට වෙනස්. බ්‍රහ්ම ලෝකයේ ගියන් පස්සේ ඒකේ සීමාව ඉක්මවපු නිසා ඒගොල්ලන්ට මේ ආහාර කෑම වශයෙන් අවශ්‍ය නැහැ. ඒගොල්ලන්ගේ පවතින්නේ කර්මජ සහ චිත්තජ. සිතින් සතුටේ. සතුට තියෙන හරියට. ඒකෙන් ජීවත් වෙනවා. ඒ විදිහට තමයි තියෙන්නේ. බ්‍රහ්මයෝ කැම ගන්නෑ. බ්‍රහ්මයන්ට ප්‍රීතිය සන්තෝෂය තමයි. මෙහෙම එකක් තියෙනවා මේ මිනිස්සුන්ටත් එක සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් සතුට වැඩි වුණාන් පස්සේ කැම කන්න අමාරු. මගුල් ගෙවල දැන් කට්ටිය කන්නේ බොන. ඒ බොන්නේ ඇයි? මොස්ලි සයිසර වැඩි සහ කැම කන්න පුළුවන් වෙනවා කියන්නේ. එහෙම එකක් කියනවා වාසියට නෑ මේමය සතුට යම්කිසි කෙනෙකුට වැඩි වුණාන් පස්සේ කැම කන්න බෑ යම්කිසි ජයග්‍රහණයක් කරලා යම්කිසි වින් එකක් ලැබුවාන් පස්සේ එහෙම උණයින් පස්සේ ඒක අවශ්‍යයි එයාට ඒකට වෙන්නේ හේතුව මම හිතන්නේ මේ සතුට උදරයට ගලනවා කියන නේද මොකක් හරි ඇල්කොහොල් වලින් කන්න නෑ ඇල්කොහොල් නෙමෙයි කොමන් එන්සයිම් එකක් නේද රෝමන් එහෙම ගලනවා ඔව් එන්සයිම් එහෙම ගැලුවන් පස්සේ ඒකෙන් අර ආහාර රුචිය නැති කරනවා මං අහලා දෙන්නේ නැහැ ඈ බඩගින්න නැති වෙනවා බඩගින්න නැති වෙනවා අන්න එහෙම එකක් තියෙනවා ඊළඟට අනිත් එක කියලා දෙන්න දැන් මේ මේක අතිරේකයක් ආ ස්වාමීන් වහන්සේ ඔය දිව ලෝක දෙකේ විතරද ඔය විදිහට රණ්ඩු වෙන්නේ එකක් හැබැයි එකක් තමයි එහෙම තමයි. ඔය තෞතිසාවේ ඔය චාතු මහරජිකේ තමයි ඔය කලකෝලහාටිය වැඩිපුර තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. පින් අලුත් මේක මෙහෙමයි. මෙහෙම තියෙන්නේ මම මේ තියෙන සුර අසුර කියලා. ඔව් සුර අසුර කියලා වචන දෙකක් පාවිච්චි කරනවා. මේ ඒකේ මෙහෙමයි තියෙන්නේ. යම්කිසි මිනිසෙක් ඉගෙන ගන්නවා. ඉගෙනගෙන එයා විභාග පාස් වෙනවා. හැබැයි එයාගේ විභාග පාස් වුණාට ඉගෙන ගත්තට එයාට degrees diplomas එහෙම තිබුණාට එයාගේ මේ සදාචාර ගතිය ඒක නිසා එයා සදාචාර සම්පන්න නොවිච්ච නිසා එයා ඊට පස්සේ මේ කාගෙවත් ඉතින් මේ අඩුපාඩු කියනව නෙවෙයි මහා යකඩ දංගලක් අතේ දාගෙන මහා බෙල්ලෙත් එකක් පටලවාගෙන හොඳට ඩිග්‍රියක් තියෙනවා ඊට පස්සේ මේ අර මොකක් පොකට් එකක් මේ දාගෙන 60 දාගෙන ඉතින් ඊට පස්සේ අර මේ මැහුම් ටිකක් එහෙම ගහගෙන එහෙම බැලුවෙන් පස්සේ මොන ඩිග්‍රිය තිබුණා එයා බැලූ බැලමට මහා භයානක මිනිසෙක් කියලා තමයි එයා ගියයින් පස්සේ යම්කිසි දැනකට ගියයින් පස්සේ එයා හැසිරෙන රටාව වෙනස් එයා කතා කරන භාෂාව වෙනස් එයා හැසිරෙන විදිය කතා කරන විදිය මිනිසුන්ට අමතන විදිය යන්නේන විදිය ඒ හැම එකක්ම වෙනස්. ඒකේ තියෙනවා නිකන් අපි කියනවා ඒකට විනීත නැති නිකන් ඩීසන්ට් නැතේ කියලා කියන්නේ. එහෙම ඔය අසුරයෝ ඇවිල්ලා ඔන්න ඔය වගේ අය.
සමහර වෙලාවට හොරින් ඩිප්ලෝමා පාස් කරගත්තා ඉන්නවා. එහෙම ආන්න ඒ වගේ අය ඕකට ගියයින් පස්සේ ඒගොල්ලන්ට කිසිම මේ අනක් ගුණක් නැහැ. ඔය කකා බිබි ඉන්න එක තමයි ඒගොල්ලන්ගේ සැප අඩුයි. අර හිට යන අය තවුතිසාවේ යන අය එහෙම නෙවෙයි. ඒගොල්ලන්ට පින් තියෙනවා. ඒගොල්ලන්ට යම්කිසි පුණ්‍ය වාසනා ගුණයක් තිබෙනවා. ඒගොල්ලෝ හොඳට ඥාන සම්පූර්ණව කරලා තියෙනවා. එතකොට මේ සමහර සමාජ තලවල ඉන්නවනේ මිනිස්සු මේ මොනා නැතුණත් ඔය වැඩි හයියෙන් කතා කරන්නේ නැතු බොහොම හික්මිච්ච එහෙම ඉන්නවනේ. ඒ වගේ ගති තියෙන හොඳ එයාට අධ්‍යාපනයක් තිබෙනවා සහ සදාචාර සම්පන්න ගතිය පොඩි කාලේ ඉඳලම පවුලෙන් අම්මගෙන් තාත්තගෙන් පවුලෙන් පරිසරෙන් ලැබිලා තියෙනවා. එහෙම වුණාන් පස්සේ එයා තැනකට ගියාන් පස්සේ රකම හැසිරෙන විදිහයි සහ අනිත් එක්කෙනා හැසිරෙන විදිහයි මේ දෙකක් නෙමෙයිද වෙනස්. ආන් ඒ වගේ ඔය චාතුරු මහ රාජික දිව්‍ය ලෝකේ ඔය වගේ ස්වභාවයන් තියෙනවා. ඔය සුරාසුර වෙන් කරලා තේරුම් ගන්න දැන් හතරවරන් දෙවියෝ මේක අහගෙන ඉඳලා මාත් එක්කම මේ දවස්වල කොහොමද වැඩි කුණක් ඇති ශ්‍රී ලංකාවේ මේ ගීත එකක් තියෙනවා. මේ මේ අපි මේ අපි තේරුම් සත්වයෝ තේරුම් ගන්නට පුළුවන් විදිහ හේතුව තිරිසන් සතක් ආශ්‍රයෙන් වෙනස් වෙනවනේ. තිරිසන් සතා අර අපි කියන්නේ ගිරව් දෙන්නේ කියලා පොඩි කාලේ අපි අහපු කතාවනේ. ආශ්‍රයෙන් වෙනස් වෙනවා. ඒක නිසා සදාචාර සම්පන්න වීමට පරිසරයේ බලපානවා. මොන දේ ගත්තත් අර තමන්ගේ තියෙන හික්මින් ගුණේ නැත්තම් ඒක ලස්සන නැහැ. සෝනසි චතුරු මහරජිකගේ සේරම ඉන්නේ අසුරයක දෙවියෝ කියලා. ඒ ඇත්ත වශයෙන්ම මේ වෛශ්‍රවණ දිව්‍ය රාජයා හැම හොඳයි. වෛශ්‍රවණ දිව්‍ය රාජයා එහෙම හොඳයි මේ ඒකේ ඉන්න අසුරය කොටසක් ඉන්නවා. දෙගොල්ලොම ඉන්නවා. ඒගොල්ලෝ දිව්‍ය කොටසක් තමයි. හැබැයි අර අසුර කට්ටිය ඉන්න ඒගොල්ලෝ ටිකක් කලබලකාරී. තණ්ඩු වෙනවා, රයිට් සිල්ලනවා. අසුරයෝ මොහොතට කැමති. අසුරයෝ අර ඒ අසුරයෝ මොහොතේ ගොඩාක් කැමති. ඒගොල්ලෝ මොහොත විශාල නිසා එක එක පළාත් අල්ලගෙන එහෙම ඉන්නේ. ඒගොල්ලෝ එහෙම තියෙනවා. කොසම්මුද නාගලෝක මොහොතේ ඒවත් තියෙනවා. එකක් තමයි මේ නාගයෝ කොටසක් ওই දිව්‍ය නාගය කියලා ඔකට අයිති කොටසක් තියෙනවා. සත්ත්ව ලෝකේ හරීම මේ විසුතුරු නෙවෙයි, හරි වෙනස්. හරිම වෙනස්. ටිකක් වැඩි. ඒ කියන්නේ ඒක වැඩි කියලා කියන්නේ ඒගොල්ලන්ට කර්ම ශක්තිය තියෙනවා. ඒගොල්ල විපාක විඳිනවා. මනුෂ්‍ය ජීවිතයේ ඉතින් පින් කරගන්න අවස්ථා තියෙනවා. දැන් ඒගොල්ලන්ට වෙලා තියෙන්නේ අහසින් යන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ දේවල් තියෙනවානේ. හැබැයි අජානියස්ව එහෙමත් ඉන්නවා. ඒ වගේ තියෙනවා, වෙනස්කම් තියෙනවා. ලෙඩ වෙන්නේ නැහැ. තුනි ශරීර නිසා ලෙඩවීමක් නැහැ. එහෙම කියන්නේ. ඒගොල්ලෝ ඕපපාතිකයි. සමහර අය ඉන්නවා ඕපපාතික, සමහර අය ඉන්නවා සංසේදජ ජලාභිජ. එහෙම අයත් ඉන්නවා. දැන් මේක අතිරේකයක්. අපි එකෙන් අයින් වෙලා යන්න. නැත්තම් අපිටත් වෙන්නේ ඕකේ පටලැවෙන එක තමයි. මට වෙන එකක් කියලා දෙන්න ඕනේ නැහැ. මේක අර ප්‍රශ්නයකට උත්තරයක් හැටියට කිව්වා. මේ
දැන් අද කියලා දෙනවා මේ චක්කු ප්‍රසාදයේ තියෙන තැන රූප කීයක් තියෙනවද? 54යි. සෝත ප්‍රසාදයේ තියෙන තැන 54යි. ගාන ප්‍රසාදයේ තියෙන තැන 54යි. ජීව ප්‍රසාදයේ තියෙන තැන 54යි. කාය ප්‍රසාදයේ තියෙන තැන 44යි. දැන් මේ මේට අමතරව අපේ හිත වැඩ කරන ක්‍රියාත්මක වෙන තැනක් තියෙනවා. ඒ ක්‍රියාත්මක වෙන තැන ත කියනවා මේ වัตතු රූපය කියලා. ඒකෙදි කියනවා වัตතු රූපය කියලා. ඒ වัตතු රූපයේ ආශ්‍රයේ තමයි මේ හිත තියෙන නිසා පවතින්නේ. භවංග සිතති වැඩ කරන්නේ තේ ආශ්‍රයේ. ඊළඟට වෙනත් මනෝද්වාරික සිත් පහළ වෙන්නේ ඒ ආශ්‍රයේ වัตු රූපය ආශ්‍රයේ ආධාර කරගෙන. ඒක කියනවා නම් මේ මේ විදිහට කියන්න පුළුවන් මේ වัตු රූපය එක විදිහකට බැලුවයින් පස්සේ වัตු රූපය කණ්ණාඩියක් වගේ. කණ්ණාඩියක් වගේ කියලා කියන්නේ කණ්ණාඩියේ උඩ මොකක්වත් නැහැ. නමුත් කණ්ණාඩියේ වැටෙනවා අදහස් ඡායා මාත්‍රය. ඒ කියන්නේ පුජ්ජල ඡායාව වැටෙනවා. ඒ වගේ උපගතියක් කණ්ණාඩිමේ ගතියක් උපගතියක් වස්තු ගතියක් තියෙනවා. ඒක තමයි ඒ ආශ්‍රයේ ඒ ආධාරකේ තමයි ඔය හිත වැඩ කරන්නේ. හිත පවතින එක වෙලාවකට ඕකට මනෝ ධාතුව කියන එකත් පාවිච්චි කරනවා. මන කියලා පාවිච්චි කරනවා ඔය මේ සමහර තැන්වල පාවිච්චි කරනවා මෙහෙම. චක්කු සෝත ගාන ජීවහා කාය මන කියනකොට කියනවා එකක් මන කියලා පාවිච්චි කරන වัตු රූපයටත් සමහර තැන්වලම මන කියලා පාවිච්චි කරනවා. ඇයි? ඒතන ආශ්‍රය කරගෙන තමයි මේ සිත් පහළ වෙන්නේ. දැකලා ඇති යම්කිසි භාණ්ඩයක් යම්කිසි ලෝහමය දෙයක් රත් වුණයින් පස්සේ යම්කිසි ලෝහයක් රත් වෙනන් පස්සේ ඒ ලෝහය රත් වෙනන් පස්සේ ඒ රත් වෙච්ච ලෝහයෙන් මොකද්ද නිකුත් වෙන්නේ? රස්නේ. ඒ රස්නේ පේනවද? ඒක දැනෙනවා. දැනෙනවා. හැබැයි බලා ගන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක මේ ලයිට් එකක් තියෙන තැනක බිත්තිර කිත්තු කරලා තිබ්බන් පස්සේ බිත්ති හැවෙනවද? මෙහෙම බිත්තියේ යනවා මේ දුම් වගේ ඡායාව වගේ වැටෙනවා. බිත්තිය බලා ගන්න පුළුවන්. හැබැයි අර කෙලින්ම බලා ගන්න බැහැ. දැන් පහනක් එහෙම පත් වෙනකොට පහන් දැල්ලා අර බිත්තිය වැටෙනවා. එහෙම තියෙනවා. දැන් මේ රස්නයක් යකඩයක් තියෙනවා. යකඩේ ආධාර කරගෙන අර රස්නේ වැදිලා ඊට පස්සේ හැදෙනවා නිකන් මේ මිරිගුව වගේ එකක් හැදෙනවා නේ. ඒතු ශක්ති බල විශේෂයක් හැදෙනවා. ඒ වගේ වัตු රූපය කියන එක වัตු රූපය තිබුණාම ඒ වัตු රූපය ආධාර කරගෙන තමයි අර මේ සිතුවිලි වගේ දේවල් සිතුවිලි සහ ඒවා ඒකේ හැදෙන්නේ. හැම වෙලාවෙම සිත කියන එක ඉන්නේ මොකක් හරි ආධාර කරගෙන ඒ ආධාර කරගෙන ඉන්න ඒකට කියනවා මොකද්ද? වัตු රූපය කියලා. ඒ වัตු රූපය හැදෙන්නේ මොකෙන්ද? කර්මෙන්. කර්මෙන් හැදෙන්නේ. වัตු රූපය හැදෙනවා ඒකේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, ජීවිත ඉන්ද්‍රිය සහ වัตු රූපය.
මේකට කියනවා මොකද්ද වත්තු දසකය කියලා කියන්නේ. මේක වත්තු දසකය. ඊළඟට ඒ වත්තු රූපය මේක හරීම සියුම්. බොහෝම සියුම්. මේකට කියන්නේ මේ බලාගන්න බැරි තරමටම සියුම් වෙච්ච රූප ගුණයක් වත්තු රූපේ. ඊළඟට හැදෙන ඇතන පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රය සහ මේ වත්තු රූපය කාගේ ශරීරයක තියෙන එක මේ කියන්නේ මොකෙහි තියෙන එකද ශරීරයේ කයේ තියෙන. ඒ කය කාගේ ශරීරයක්ද? භාව රූපේ. කියන්නේ ස්ත්‍රී කෙනෙක්ගේද පුරුෂ කෙනෙක්ගේද? මේ වත්තු රූපය කියන එක ආශ්‍රය කරගෙන තියෙනවා මොකද්ද? වත්තු රූපය වත්තු දසකය, කාය දසකය, භාව දසකය. ඊට පස්සේ මේ චිත්තජ රූප හට ගන්නවා එතන කීයක් තියෙනවද? අටක් තියෙනවා. ඍතුජ රූප අටක් තියෙනවා. ආහාරජ රූප අටක් තියෙනවා. මේ කියන රූප කලාප 6 ඔය වස්තු රූපය ආධාර කරගෙන තියෙනවා. මේක භවංග රූප හැදෙන්නේ අපි නිදාගත්තෙන් පස්සේ භවංග රූප හැදෙන්නේ ඔය හරි. ඊළඟට චිත්ත ඕමේ ඔය වත්තු රූපේ තියෙන හරිය හිතින් රිදවන. රිදවනවා කියලා කියන්නේ මේ යම්කිසි හිතට යම්කිසි ආවේගාත්මක තරහ සහගත වෛර සහගත නුරුස්නා ස්වභාවයෙන් යුක්ත වෙච්ච සිතක් පහළ වුණාම මේ ඒ වෛරසිතට කියන්නේ ගින්දර වගේ කියලානේ. වෛරසිත කිය වෛරය කියන එක තරහව කියන එක හඳුන්වන්නේ ගින්දර වගේ. ඇයි එහෙම ගින්දර වගේ කියන්නේ? හේතුව ගින්දරේ ස්වභාවය තමයි ස්වභාවයෙන්ම දන්නා ධනගතිය යම්කිසි තැනක ගින්දර පත්තුරු කරාද කිසියම් කෙලෙහි ගුණයක් නැති ගතියක් තමයි ගින්දරේ තියෙන්නේ. තමන් ඉන්න තැනම පුච්චලා. ඉන්නෙත් එතන. අඩිය ගහලා ඉන්නෙත් එතන. ගින්දර පටගත්තෙත් එතන. හැබැයි ඒ ඉන්න තැන ප්‍රත් කරන ධන දවන තවන ගතිය තියෙනවා ඒ ගින්දරේ. ඒක නිසා මේ හිත දේශය කියන එක ගින්දරට උපමා. ඒ ගින්දර කියන එක යම්කිසි තැනක දේශය කියන එක පහළ වුණොත් එහෙම ඒ පහළ වෙච්ච තැන දවන තවන පුච්චන පීඩා කරන අඟුරු කරන ගතිය තමයි තියෙන්නේ. ඒක නිසා චිත්තජ රූපය නැ චිත්තජ මේ යම් තරහක් ඇති වුණාන් පස්සේ ඒ තරහ ගතිය නිසා ඒ ආශ්‍රය තියෙන ඔක්කොම ටික මේ වත්තු රූපය ආදි දේවල් කාය භව ඔක්කොම ටික දවන තවන තෙරපවන පුච්චන ගතිය තමයි තියෙන්නේ. ඒක නිසා චිත්තජ රූපේ තන ගොඩක් හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මේ වෛරසිතක් ඇතුළත් තමයි තරහ වෙන්නේ තවන්නේ තමයි. ඒ පිටිදන ගතිය. මෛත්‍රීසිතක් ඇතුණන් පස්සේ හරීම ප්‍රසාදයි. හරීම ප්‍රසාදයි. යටිහිත කියලා ওই මිනිස්සු කියන්නේ ඔය හරියට තමයි. හැබැයි යටිහිත කියලා එකක් කියන්නේ ධර්මේ නම් කියන්නේ. හද රූපේ කියලා කියනවා. ඒ කියන්නේ හෘදයේ රූපය කියලා කියන්නේ මූලික සෙන්ටර් පොයින්ට් එක. ඔය විදිහයි. එතකොට සිත් කීයක් තියෙනවද? මේ කියන්නේ රූප කීයක් තියෙනවද? 54ක් තියෙනවා. වත්තු රූපය.
එක කොහේද තියෙන්නේ කියන එක පිළිබඳව මම මේක ඉස්සෙල්ලා කියලා තියෙනවා. කලින් දවසක් සංකච්ඡා කරා. ආගච්ඡා කරන්නේ මතකයිද මම මේ ඔය තියෙන තැන කිව්වා. මතකයි. අරගෙන අරගෙන අයින් කරන්න කිව්වා එක එක තැන. මොලේ අයින් කරා. ඔව්. අතේ නෑ, පයි නෑ, ඇඟිලි වල නෑ, කොහෙද තියෙනවා කියලා? අතේ වස්තුවේ මොකක් ආශ්‍රය කරගෙනද? අන්න මේ ධාතු ආශ්‍රය කරගෙන තමයි තියෙනවා කියලා. අර උපමාවකුත් කිව්වා අර වතු ඇල්ලක මේකක් කරකින විදිය. ඔව් ඔව්. උපමාවක් කිව්වා. ඒක මතකයි. ඒක ඔය දැන් මෙහෙම දිය පාර ගලාගෙන යනවා. වතුර මේ ඇල්ලෙන් වැටෙනවා. සමහර වෙලාවට මේ ওই බෝතල්වල මේවා ওই මේකෙම මේක වැටිලා යන්නේ නැතුව එතනම කැරකි කැරකි එතනම කැරකි කැරකි එතනම කැරකි ඔය හේ තියෙනවා. ඒක නිසා දිය සුලිය. ඒ වගේ අපේ හිත කියන එක වතු රූපය කියන එක ඇඟ හැමතැනම ගලාගෙන යන්නේ නැතුව ඒ තැනට මිශ්‍ර වෙලා එතන රැඳී තියෙන ගුණ සම්භාවයක් තියෙනවා. මරණාසන්න මරණයට පත් වෙන කල්ම ඔය ආශ්‍රය තමයි. එහෙනම් වෙස්ටර්න් විදියට හිතන්නේ ඔක්කොම නිකන් බ්‍රේන් එකෙන් කරනවා කියලානේ. ඒත් අපේ විදිහට ඉතින් අපි හිතන්න ඕනේ හිතෙන් තමයි. සයින්ස් මයින්ඩ් එකයි බ්‍රේන් එකයි කියන්නේ අපි ඒකට එකක් කියලා. ඒලා මයින්ඩ් එකයි බ්‍රේන් එකයි කියලා කියන්නේ දෙකම රූපයි. ඔව් අනිත් එක හිත කියන එක ඇවිල්ලා වෙනම එකක්. එතකොට මේ යකඩයයි රත්නේ කියලා කියන්නේ දෙකක්. යකඩේ වෙනයි යකඩේ තියෙන තැන රත්නේ වෙනයි. ඒ වගේ බ්‍රේන් එක කියන එකයි හදවත කියන එකයි වෙනයි. ඒකේ තියෙන ඒකෙතර වැඩ කරන්නා වූ විචිත්ත ගුණය වෙනයි. අනිත් එක වෙස්ටර්න් කට්ටිය එක එක જાතිය එක එක දැන් ඔන්න 2006 මම බලනකොට කිව්වා අර මොකද මේ Science Today කියන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක අර Science Today. ඒක හැම වෙලේම අප්ඩේට් කරනවා. මේ තියෙන ඔක්කොම රිසර්ච් ඩිස්කවරි සර්ව මේ ඔක්කොම. ඊට පස්සේ ඒ 2006 වෙනකොට කියලා තිබුණේ මේ newest discovery කියලා කිව්වේ මොලේ නෙමෙයි හිත තියෙන්නේ ඒක මොකද්ද inexplainable කියලා දාලා තිබුණා 2006 වෙනකොට හොයාගන්න අමාරු ඒක ඉස්සෙල්ලා හිතුවට ඒක දැන් හොයාගන්න බෑ කියලා යම්කිසි ක්‍රියා විශේෂයක් ಗುಣ විශේෂයක් තියෙනවය ඊට පස්සේ අර බ්‍රේන් එකකින් වම් පැත්තේකින් දකුණු පැත්තේකින් අර කලාවට බර මැට්ස් වලට බර එහෙම ස්වභාවයක් තියෙනවා කියලා කියනවනේ. ඒ ඇරෙන්න සමහර අය ඒකම විස්තර කරනවා. ඉතින් කවදාකවත් එහෙම ස්ථීර නිගමනයක් නැහැ. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් තියෙනවා අපි සයන් මම මේක හොඳට කියවලා මේ පරිස්සමෙන් කියවලා ඉන්නේ කියන්නේ ඒ හේතුව මේ අපෙන් අහනවා එක එක જાති ඒගොල්ලෝ ඉන්නේ අපි සරුවඥයි කියලා හිතාගෙන ඉන්නේ මේ ඒකෙන් නමුත් ඉතින් අර ඒ මිනිස්සු මුලා නොවි යමක් කියලා දෙන්න එපායි ඒක නිසායි මම කරන්නේ ඩිස්කවරි වල මෙන්න මෙහෙම ඒ කියන්නේ අලුත් ඩිස්කවරි සහ හොයාගත්තන් පස්සේ ඒගොල්ලෝ මෙන්න මෙහෙම වාක්‍ය පාවිච්චි කරනවා.
එක උදාහරණයක් ඈ. Make a given word. Go on again. The newest discovery of the brain would be a gateway to the future progress of humankind. ඔක තමයි මේ අර මේ research එක යම්කිසි මේ අපි හිතමු මොකක් හරි ඔය වගේ භාෂා. ඔය භාෂාව හසුරුවන්නේ ඒගොල්ලෝ මේ විදියට. මේ විදියට ලියනවා අර කවුරු මොකක් හරි රිසර්ච් එකක් කරලා ඒගොල්ලන්ගේ සොයා ගැනීම පබ්ලිෂ් කරනවනේ. පබ්ලිෂ් කරනවනේ අර පේපර් එකක් දාලා. එතකොට පාවිච්චි කරන භාෂාව මෙන්න මෙහෙමයි. දැන් ඕක අපි කට්ටිය කියනවා. හරියටම කියන්නේ නැහැ මටින්. ඔව් දැන් මෙයා මේක පාවිච්චි කරනවා මේ වචනේ පාවිච්චි කරලා. ඊට පස්සේ අපි කියන්න යනකොට ඕක බලාගෙන කියන්න යනකොට මේක ගලවනවා අපි. මේක ගලවලා ඊට පස්සේ කරන්නේ කරනවා මෙහෙම. The newest discovery of the brain is a gateway to the future progress කියලා මේක ඇවිල්ලා ස්ථිරයි. ඉස් කියලා දැම්මම පස්සේ මොකද වෙන්නේ? ස්ථිරයි. Would be කියලා දැම්මොත් එහෙම කියවන්න හොයාගත්ත එක්කෙන අරක දැම්මා කියවන්න පාවිච්චි කරන්නේ ඕක හරියට තියෙනවා. ඕක හරියට තියෙනවා. අර අනුමානේ ඒගොල්ලන්ට ස්ථීරය ඒගොල්ලන්ට එහෙම කියන්න බැරි ඒ මිනිස්සු ටිකක් අනිත්‍යත්වයේ පිළිබඳව දැනුමක් තියෙන කියා පොළුව කල්පනාවක් තියෙන මිනිස්සු තමයි ඒ ඩිස්කවරි කරන්නේ. අර මිනිස්සයා සමාජයේට ලොක්කා වෙන්න දෙවෙනි එක්කෙනා ඊට පස්සේ ඒක එයා දානවා මේ ඒකට කියන්නේ ඇක්ටි මේ ස්ථීර කරලා කියනවා. එහෙම තියෙනවා. මම හරියට දැකලා තියෙනවා මේ ඔය අර කපුටු නෙමෙයි කපුටු පිහාටක් වැටිලා තිබුණා කියනවනේ වමනේ ගොඩක් උඩට නේ ගමනානේ ඔය කපුටු පිහාටක් වැටිලා තිබුණා ගම් ඒ කියන්නේ වමනේ ගොඩක් උඩට ඊට පස්සේ ඕක යනකොට ඔය ඊට පස්සේ අවසානේ ගිහිල්ලා ගිහිල්ලා කෙරවලා ගිහිල්ලා තියෙන්නේ කොහෙද? කපුටු හත් දිනේ. වමනේ කරලා. මයි කරපොත. ඒක නිසා භාෂාව කියන එක මේ භාෂාව අති විශේෂයි. මේක උදාහරණයක් ආ. ඒ නිසා මේ අර ඒක කියන්න හේතුව තමයි බ්‍රේන් එක කියන්නේ කියන්නේ බටහිර සොයා ගැනීම ඇවිල්ලා අද ප්‍රකාශිතේ නෙවෙයි හෙට මේ වගේ අපි හිතන විදිහට සාමාන්‍යයෙන් අපි හිතන බුද්ධ ධර්මය අනුව අපි හිතන්නේ දැන් හිත තමයි ඔක්කොම මුළුලේ සංහස් හිතෙන් ඔක්කොම කරන්නේ අපිට අපි බ්‍රේන් එකක් කියලා එකක් අපේ බුද්ධ ධර්මය අනුව අපි
එහෙම හිතන්නේ එහෙම කරන්නේ නැහැ නේද දැන් ඔක්කොම මෙහෙවන්නේ හැම දෙයක්ම කරන්නේ ස්වාමීන් වහන්සේ හිතනේ හිත තමයි බ්‍රේන් එක මොකක්ද නැහැ කරන්නේ බ්‍රේන් එක ඇවිල්ලා මේ ශරීරය ගේ පාලනය කරන්නට හේතු වෙන මධ්‍යස්ථානය ශරීරයේ තිබෙනා වූ ක්‍රියාකාරී ස්වභාවයන් අවශ්‍ය කරන්නා වූ සංනිවේදන මාධ්‍යයන් සහ එහෙත් මෙහෙත් යන්න තියෙන පාලක මැදිරිය වගේ. ඒකට මම අහනවා බ්‍රේන් එකේ කොටසක් විනාශ වුණාම තිනීම නැති වෙනවා කියලා ඒක තමයි සම්බන්ධ. ඒක කියන්නේ දැන් ඇහැට සම්බන්ධ තිබෙනා වූ මොකක් හරි දෙයක් පාලනය කරන්නට සම්බන්ධ කරන්නට තිබෙනා වූ ක්‍රියාපටිපාටියක් තියෙනවා නම් ඒක නැති වුණයින් පස්සේ ඒ එතෙන්ට නැති වුණා පස්සේ ඊට පස්සේ ඇහැ වැඩ කරන්නේ නැති ගතිය ඇති වෙනවා. බ්‍රේන් එක ගැන කියන්න තියෙන්නේ අතිරේකයක් තමයි හිත තියෙනවයි කියලා බටහිර කට්ටිය කියන එක. හැබැයි අපිට ඉගෙනුවේ කොහොමද බ්‍රේන් එක ගැන? ඒක තමයි ශරීරයේ පාලක මැදිරිය. ඒකෙන් තමයි ශරීරයේ තිබෙනා වූ සංනිවේදනය කරන ඒ කියන්නේ උදරය, ඇහැ, කන, නාසය ආදි දේවල් ඊට පස්සේ මොකක් හරි වේදනාවක් කට්ටක් කරනවා පස්සේ ඊට පස්සේ ඒක එහෙට මෙහෙට සිග්නල් පාස් කරන තැන. ඒකේ ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රශ්නේ තියෙනවා කියලා කියන්නේ මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ මෙහෙමයි. මේක ලියාගත්තේ නේද? මම හිතන තාලෙට ප්‍රශ්නේ මේක. මේ බ්‍රේන් එකෙන් ඉෂු කරන young signals අල්ලන්න පුළුවන් කියලා කියනවා. එතකොට යම්කිසි රේට් ප්‍රමාණයකට ඒවා දකින්ට නිර්ණය කරන්න පුළුවන්. අපි හිතමු කැමරාවක් දැමු කියලා. කැමරාවකින් signal කැමරාවකින් පේනවා නම් ඒ බ්‍රේන් එකේ මොනවාරි signal එකක් pass වෙනවා කියලා කියන්නේ ඒ පාස් වෙනවා කියලා එක කැමරා කරන්න පුළුවන් ඒ කියලා කියන්නේ මේ යන්නේවා මේ පෙනී මේකට පේනවා කියන එක නෑ කාලයකට ගත වෙනවා මේකට පේනවා කියන එක. එතකොට මේක පේනවා නම් මේ කැමරාවට පේනවා නම් මේකේ අන්තිම අඩු මට්ටමකින් හරි කලර් එකක් තියෙනවා. ඒ කලර් එක තමයි අපිට දැర్శණය වෙන්නේ. අන්තිම අඩුවකින් හරි වතුර පාටට හරි තියෙනවා. වතුරෙත් තියෙනවනේ කලර් එකක්. එතකොට වතුරේ කලර් එක ඒ කියන්නේ ඒ තරම් පුංචි සිග්නල් එකක් පාස් වෙනකොට ඒකේ කලර් එකක් අන්තර්ගත වෙනවා නම් න්‍යාය තමයි මේ කලර් එක යම්කිසි තැනක තියෙනවන මේ ටිකත් මේ අනිවාර්යෙ මෙතන අන්තර්ගත වෙනවා තනිකර කලර් එකට ඉන්න බැහැ. එතකොට මේවත් තියනවා කියන එකනේ. එතකොට මේ අෂ්ටකයක්ම තියනවා කියන එකනේ තියෙන්නේ. ඒකේ ප්‍රකටව කලර් එක වැඩින්නේ අර සිග්නල් එක වැඩින්නේ මේ කලර් එක තමයි ඉස්මතු වෙලා අහුවෙන්නේ. මේ පෙනෙන ගතිය තියෙන්නේ රූප වල පමණයි. යම්කිසි රූපයක පමණයි. හිතේ ඔය රූප ගතිය කලර් ගතිය නැහැ. හිතක කලර් එකක් පාටක් නැහැ. හේතුව ඒක රූපී නෙවෙයි. ඒක අරූපී. ආන්නේ නිසා දැන් බ්‍රේන් එකේ ඇවිල්ලා යම්කිසි දෙයක් අපිට රෙකෝඩ් වෙනවා කියලා කියන්නේ රූපයක් අපි අල්ලන්නේ. එතකොට ඒක හිත නෙවෙයි කියලා අපි තේරු ගන්නවා. තේරුණා? අයියෝ. සම්මාන්ත දැන් මේ අපි දැන් කතා කරන කලාවක තියෙන දැන් ආධ්‍යාත්මික රූපවල ඇහැකන දැන් සමහර පොතල් තියෙන රූප රූප ශබ්ද රූප දැන් ඇහැට පෙනෙන ඒව ඒකට මේව බලපාන්නේ නැහැ. ගස් ගස් කා දැන් පැල ඒවට
මේ බලපාන මිනිස්සු මේවා තියෙනවද සුද්දාෂ්ටක තියෙන දැන් මේ ගියාගත්තනේ ඔව් ගියාගත්ත දැන් අපි ඔව් සුද්දාෂ්ටක නැහැ නේද? නැහැ. නැහැ. අරූපින සුද්දාෂ්ටක නැහැ. ඒ කියන්නේ නැහැ. ඒවා අරූපී කියලා කියන්නේ රූප නෙවෙයි කියන එක. ඔව්. මේක වේව් එකක් කියන්නේ ඉලෙක්ට්‍රොනික වේව් එකක්. ඔව්. ඉලෙක්ට්‍රොනික වේව් එකේ පේනම ඔකේ යන්නේ සිග්නල් එක. ඔව්. ඉලෙක්ට්‍රොනික වේව් එකේ යනවා නම් යම් කිසි දෙයක් දර්ශනය වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක රූපයක්. රූපගතිය. දර්ශනේ වෙනවන රූපගතිය. ඒක ගැලොනෝමීටරයෙන් අල්ලන්න පුළුවන් එක. ඒකනේ. ඒ පුළුවන්. ගැලොනෝමීටරයෙන් අපලියන වේව්ස් කියන හරි මොනවාද දැන් අපි බලන්නේ. කොස්ක. දැන් කැන්සර් වලටත් හොඳින් අපි මඤ්ඤොක ගන්නවා. හරි මේකේ පාටක් තියෙනවනේ කවදාකවත්ම මඤ්ඤුක්කා ගහක් හැදෙන්නේ මඤ්ඤුක්කා ගහක් වී ඉපදීමට කරපු පිනකින් නෙවෙයි එහෙමයි නේ එහෙම හිතන ඇත්ත වශයෙන්ම අපි මේ එහෙම බය වෙන්න දෙයක් නැහැ අපිට ඕනේ හැදිට අපි හිතන මට ඕනේ හැදිට මං හිතන ඒකින්ද අපිට ඥානවන්තයෝ වෙන්නවත් ඩිස්කවරි ගැන්ඩ් එක කියන්නේවත් එහෙම බුද්ධිමතුන් වෙන්නවත් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මොකද? කාරණේ තේරුම් ගැනීම පමණයි. අනිත් අය ඕන එකක් හිතාගත්තා ලබනු. ඒකින්ද ඒ විදිහට හිතන්නේ. ඒ කියන්නේ මෙයා මේ ග්‍රහ කර්මයක් කරලා නැහැ. නැහැ. මඤ්ඤුකාවේ. මඤ්ඤුකා ගස් වෙලා උපදින්න කර්ම නැහැ. ලෝභ මූල සිත් වලින් උපදින්නේත් නැහැ මඤ්ඤුක ගස් වෙලා. දේසයෙන් හපදින්නේ නැහැ නෑ කර්මයේ මොහෙන් උත් නැහැ කාමාවචර කුසල වලින් එහෙම වෙන්නේ නැහැ රූපාවචර කොහොමත් නැහැ ඒ නිසා මඤ්ඤුක ගස්සේ උපදින කර්ම නැහැ ඒ නිසා කර්මජ රූප නැහැ කර්මජ රූප නැහැ කියලා කිව්වන් පස්සේ භාව රූපත් නැහැ වත් රූපත් නැහැ කාය දසකත් නැහැ චක්කු මොකක්වත් නැහැ නේද එතකොට ඒක නිසා කර්මජ නැහැ ආවජ නැහැ ඒගඟට තියෙනවා චිත්තජ මේ කපනකොට කෑ ගහන්නෙත් නැහැ කෙදිරි ගහන්නෙත් නැහැ මොකක්වත් වෙන්නේ නැහැ ඒක නිසා චිත්තජ නැහැ ඊළඟට මේ ගහ මේ මඤ්ඤුක ගහ අල්ලපු මඤ්ඤුක ගහ කන්නේ තේරෙනවද කියන්නේ මඤ්ඤුක ගහ ඒ ළඟ තියෙන තනකොළ ගහ කන්නේ කන්නේ මට ටිකක් හොඳට ෂට් ෆිට්නස් එක ඕනේ කියලා. ආහාරජ රූපත් නැහැ. එතකොට කොළ තාම නෑ. දැන් අපි
දැන් ඊට පස්සේ ඉතුරු වෙන මොකද්ද? ආහාරජත් නැහැ. චිත්තජත් නැහැ. ඍතුජත්. මේ කර්ම කර්මජත් නැහැ. ඉතුරුනේ මොකද්ද? ඍතුජත්. මේන්නේ මේ ඍතුජ තමයි. තියන්නේ. ඍතුජ තමයි. දැන් බලන්න මේ ගහකට අවශ්‍යයි උණුසුම. අවු අවශ්‍යයි කියන්නේ ඍතුගුණය. ඊළඟට හුළඟ අවශ්‍යයි කියලා කියන්නේ ඍතුගුණය. පොළවක් අවශ්‍යයි කියලා කියන්නේ ඍතු පරිසරය අවශ්‍යයි. ඒ වගේම ඒක වැඩෙන්න හැම එකටම අවශ්‍යයි. මොකද්ද? ඒක නිසා තියෙන්නේ මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඖජා කියන සුද්ධාෂ්ටකය. නෑ. නෑ ඒක ඇවිල්ලා ඍතුෙන් සිද්ධ වෙන දෙයක්. ඔව් ක්‍රියාවලියක්. දැන් ගහ කපලා ඒක ආයෙ ලියලන්න වගේ තමයි. ඒ බීජ නියාමයි. ඒක වෙන එකක්. වෙන එකක්. දැන් අනිත් රූප දැන් ශබ්ද රූප කියලා ස්වාමීන් වහන්සේ දැන් එහෙම කියනවා නේද? දැන් රූප රූප ශබ්ද රූප ඒක හස්කනකොට දැන් ශබ්ද රූප කියන ඒ වගේත් වෙනවා. ඒ වගේත් තියෙනවා. ඒ වගේත් තියෙන හැම රූපයක්ම වෙනස් වෙලා යනවා. ඒතකොට ඒ වගේ මේ එමේ එක රූපයක්වත් විරූප නොවී තියෙන්නේ නැහැ. අනිත් ප්‍රති විරෝධී ධර්ම ස්වභාවය නිසා නැසී වෙනසිය. ඒක කලාප ගැන කියනකොට ඒවා කලාප මෙහෙමයි කලාපය එක පොකුරට හැදුනට කලාපේ අපි කියන්නේ රූප කලාපයක් වුණාට ඒ රූප කලාපය ඇස්සේ ඉන්නේ ඔක්කොම තනි රූප. ඒක නිසා කලාපයක් වුණා කියලා එහෙම වැඩි ඉන්න පුළුවන් කමක් නැහැ. චිත්තක්ෂණ 17 නැතිල. කොයිදී සද්දය ගැන මම කිව්වම ඉස්සර නේද? සද්දය ගැන කියලා දුන්නා. මොකද්ද සද්දය ගැන? වායු මොළේ ඔව් දැන් සා දැන් මේ සුද්ධාෂ්ටකයේ තියෙනවනේ සුද්ධාෂ්ටකයේ වායුවට ළඟම හිතවත්කම දක්වන්නේ මේ සුද්ධාෂ්ටකයේ වායු මේ සද්දේට වායුව තමයි සද්දේ ස්පර්ශය. එතකොට හැබැයි වායුව ඉන්න බෑ අනිත් අට හත් දෙනා නැතුව. ඒ නිසා සද්දේ නිස්පාදනය වෙන තැන බලවත්ම තැන තමයි මේ. ඊළඟට මේ මෙහෙම ආපු ගමන්ම යම්කිසි තැනක සුද්ධාස්තකයේ තියෙනවා සුද්ධාස්තකයට සද්ද එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? සද්දය. එතකොට ඒකට කියනවා මොකද්ද? සද්ද නවකය කියලා. කියන්නේ නමයක් වෙනවා. තව ප්‍රශ්න තියෙනේ මහන්ට. ඒ වායෝ නෙතනක සද්ද ගමන් කරන්නේ නැහැ. ආ කරන්නේ නේ. සද්දයක් ඇතු වෙන්න වායෝ. වැකුමකේ සද්ද නැහැ. වායෝ තියෙන්න ඕනේ. වැකුමක තුල සද්ද නැහැ. වායෝ නැති කර සද්ද නැහැ. රූප දෙකකට ගැටෙනකොට නේද ශබ්ද ඇති වෙන්නේ? ඔව්. සුද්ධාෂ්ටක තියෙන රූප දෙකකට ගැටෙනවා. ඒක හිතන බලන්න සුද්ධාෂ්ටකේ දැන් මොකක් හරි කියන බලන්න ගල් ගෙඩි දෙකක් එකට හැපෙනකොට ගල් කිරි දෙකේම තියෙන්නේ
සුද්ධාෂ්ටක ගොඩවල් ටිකක් නේ තියෙන්නේ. සුද්ධා මේකෙත් සුද්ධාෂ්ටක තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජක් තියෙනවා. මේකෙත් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජක් තියෙනවා. එහෙම ගල් දෙකක් එකට ගැටුණායින් පස්සේ ශබ්දේ නිකුත් වෙන්නේ පඨවි ධාතුවේ නෙවෙයි, ඒ ගල් දෙකේ තිබෙනා වූ වායෝ ධාතුව තමයි ඝට්ටණය වෙන්නේ. ඒ වායෝ ධාතුවෙන් තමයි ශබ්දය. වායෝ ධාතුව ගොඩක් තියෙනේ වගේ ශබ්දේ වැඩි, වායෝ ධාතුව අඩුවෙන් තියෙන වස්තුවේ ශබ්දේ අඩු. හැම වස්තුවකම ඒ දැන් පඨවි සමහර වස්තුවල පඨවි ගතිය වැඩි, සමහර වස්තුවල ආපෝ ගුණය වැඩි. එහෙමනේ විනාස. චක්කු ප්‍රසාද ප්‍රසාද රූප තියෙන චක්කු සෝත ගන්න ජීවා. ඒක කාය ප්‍රසාද කියලා කායක අතේ බැලුවෙන් පස්සේ ඇහත් නැහැ, කනත් නැහැ, නාසයත් නැහැ, දිවත් නැහැ. ඒ නිසා එතන තියෙන ශරීර ප්‍රසාදේ තමයි. ඒ කියන්නේ සක්මු කාය ප්‍රසාදයයි භාව ප්‍රසාද 10 දෙකයි. ඊට පස්සේ අනිත් තියෙන චිත්තජ 8යි, ඍතුජ 8යි, ආහාර 8යි. ඒකෙන් තමයි බොහොම පරිස්සමින් තේරුම් ගන්න ඔය අපි කියුවට චක්කු ප්‍රසාදයෙන් දැනගන්නව ආරෙ මේ කියලා එහෙම නෙවෙයි. චක්කු ප්‍රසාදය කියන්නේ මේ කාය ප්‍රසාදය කියනකෝ. කාය ප්‍රසාදයට එහෙම දැනගැනීමේ හැකියාවක් නැහැ. ඒක ධර්ම විරෝධී. ධර්මයට ගැළපෙන්නේ නැහැ. නමුත් භාෂා පාවිච්චියක් තියෙනවා. මෙහෙම හිතලා බලන්න. කාය ප්‍රසාදේ. මේක උපදින මොකෙන්ද? කයි. කර්මය. මේක කර්මය. කර්මජය. කර්මජ මේක රූපයක්ද? රූපයක්ද අරූපයක්ද? හිතන්න. රූපයක්. එතකොට රූපයක් වුණාන් පස්සේ රූපවලට තිබෙනවද දැනගැනීමේ හැකියාව? නැහැ. දැනගැනීමේ හැකියාවෙන් රූප ශුන්‍යයි. දැනගැනීමේ ගතිය තියෙන මොකටද? නාම. ඒකෙමු විඥාණයට තමයි. හෙවත් සිතට තමයි දැනගැනීමේ හැකියාව තියෙන්නේ. අපි කාය ප්‍රසාදයට දැනෙනවා කියලා කියපු ගමන්ම හපනව නේද? ඒක නිසා දැනගැනීමේ හැකියාව තියෙන මේකට විතරයි. හැබැයි මේන්න මේකයි පටලැවෙන්නේ. කාය ප්‍රසාදය කියලා කියන්නේ කර්මයෙන් හටගත්ත රූපයක්. ඒ කාය
කර්මයෙන් හටගත්ත රූපයට කර්මයෙන් හටගත්තයි කියලා දැනගැනීමේ හැකියාව, දැනගැනීමේ ගුණේ, දැනගැනීමේ ශක්තිය නැහැ. ඒක රූපවල දැනගැනීමේ ශක්තිය ශූන්‍යයි. විඥානයේ දැනගැනීමේ ශක්තියෙන් යුක්තයි. මේකේ තියෙන්නේ මේ විඥානය හතර වටේම රූප තියෙන. හතර වටේම ඔය gadul li කොටන් අර වගේ මේ වගේ පඨවි ආපෝ පඨවි තේජෝ වායෝ රූප තියෙනවා. හැබැයි මේ විඥානය කියන එක ඔය පඨවි තේජෝ වායෝ කියන ඔය ලටපටේ වටේ තිබුණට ඌවා ඒ විඥානේ දැනගන්නේ නැහැ. විඥානය පඨවි ආපෝ තේජෝ පඨවි තේජෝ වායෝ කියන තුන දැනගන්නේ මේ කයේ හැප්පිච්ච දින්ග විතරයි. කයේ හැප්පුණා නම් යම්කිසි පඨවි, කයේ හැප්පුණා නම් යම්කිසි තේජෝ, කයේ හැප්පුණා නම් යම්කිසි වායෝ, ඒ දින්ග විතරයි දැනගන්නේ විඥානේ. ඒක නිසා මේ කාය ප්‍රසාදය කියලා කියන්නේ පඨවි තේජෝ වායෝ වද්ද ගන්න සහ වැදින තැන මිසක දැනගන්න තැන. මේක තේරුණා? හරි පරිස්සමෙන් වැඩි ගිනියන්න තියෙන්නේ. මම දැනගත්තොත් යමක් කියලා දෙනවා. ඉතින් අනිත් ඒ රූපවලට ශක්තිය තියෙන්න ඕනේ. ශක්තිය ඒව තියෙනවා. තියෙනවා කර්මය. අර දැන් රූප ඒ ඒ කියන්නේ රූප කාය ප්‍රසාදයේ තියෙන්නේ පඨවි ආපෝ පඨවි තේජෝ වායෝ ග්‍රහණය කරගන්න ගති ස්වභාවය විතරයි. ඒකයි විඥානය ඇතුලේ යාපුන එකම. විඥානේ ඇති වෙන්නේ ඒ හැපෙන තැන ආධාර කරගෙන. මම පිටසක් කරනවා. ඔව්. අර ඒ කලාප පොසින් දෙන කර්මජ කලාප සහ චිත්තජ කලාප කියන මේ කියන තිර පඩවි අත්පොතේ වායු වායු කියන සුදස්තික. අපි සාමාන්‍යයෙන් මම තේරුම් ගන්න දෙන්නේ අර යන වස්තු කරේනවා නම් ඒකේ සුදස්තික පොසින් දෙනවා. චිත්තජ පොසින් උපදින කොහොමද අපිට දැනෙන සබාරක ගලසබාරක් කියන්නේ චිත්තජ පඩවිය පුතේජි වරේව රසගන්ධ රෝජා කියන අස්ත සුදාසික හඳුනා. ඒතකොට අපි චිත්තජි කියව අපි සිටිවිල විතරයි කියන එතන රෝජකමේ දෙයක් එතන තියෙනවා. ඉතින් ඒකම අපි පස්සේ තේරණේ සර් තේරණේ උත්තරය ආවද? කී දිනකට ආවද උත්තරේ? උත්තර දෙන්නේ කලබල වෙන්න එපා. ඔව්. අර දොස්තර මහතුරුත් එහෙමනේ. දොස්තර මහතුරුත් අහගන්න අහ මේ කියන දේ වේද දෙනවද? නෑ එහෙම නෑ. මේ බලන්න මේක මොකද්ද? චිත්ත. මේක නාමද රූපද? මේක නාම. මේක මොකද්ද? මේ නාමයෙන් හටගත්ත රූප. නාමයෙන් හටගත්ත. ඒක නිසා මේ මහත්යාට පටලැවුණේ මහත්යා මේකේ බලයෙන්, මේකේ ශක්තියෙන්, මේකේ ආනුභාවයෙන් මෙන්න මේ ටික පහල වෙලා තියෙනවා. අපි කියන්නේ භෞතිකයි. මේක භෞතිකයි. මේ අටම පහල වුණේ චිත්තජ රූප හට ගන්න. මම ඒක කියලා දෙන්නම්. සිත තුළ ඇති. නැහ සිත නිසා ඇති. සිත තුළ සිත නිසා.
හරි ඕක අපි බලමු ප්‍රායෝගිකව අපි අපිට යම්කිසි තැනක රූපයක් තිබුණොත් එහෙම හැම වෙලාවෙම එකක් දෙකක් වැඩියෙන් පේනවා අනිත් ටික ඒකේ අසිරියේ තියෙනවා තේකක් බොනකොට කිරි දැම්මොත් කිරි රහයි සීන රහයි වැඩියෙන් පේනවා උණු තිබුණොත් උණු ටිකුත් එනවා එතකොට වැඩිපුර තේක දැනෙන්නේ මොකද්ද උණු ගතියයි සීනි ගතියයි කිරි ගතියයි සීනි දැම්මේ නැත්තම් එහෙම උණු ගතියයි කිරි ගතියයි හැබැයි තේ ගතියක් තියෙනවා වතුර ගතියක් තියෙනවා අනිත් ඒවාත් තියෙනවා ඒ වගේ එකක් දෙකක් ඕකේ වැඩියෙන් පේනවා හැම වෙලාවෙම එකක් දෙකක් එකක් හරි දෙකක් හරි දැනින් දැනනනම් අපි අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි අනිත් හතර දෙනා ඉන්නවමයි ඒක මහත්තයා අත මෙහෙම කරන්නේ මෙහෙම කරා පොතේට මිරිකන්ට තව මදි දැන් මොකද දැනෙන්නේ තදයි නේද තව තව රශ්නිගතේ ඔය රශ්නිදේක ඔය තද ගතිය රශ්නිගතේ ඔතෙන් ආවේ කර්මයෙන්ද ඍතුවෙන්ද කැම කාපු හින්දාද දැන් ඔය මිරිකපු හිත හින්දාද මගේ අපේ දින මසල්ස් තදෙන්නේ නැහැ ඒ මසල් සදුනේ දැන් ඉස්සරතදෙන්නේ බලන්න නැහැ ඉතින් ඒක එතකොට ඒ වෙලාවේ නැහැ ඇයි මහත්තයා දැන් මෙහෙම කරේ හිතින්නේ ඒ භෞතික වශයෙන් මෙහෙම දැන් මහත්තයාගේ අත ඉබේ ගියේ නෑනේ මහත්තයාගේ අත මෙහෙම කරේ හිතින්නේ ඊට පස්සේ මෙහෙම කරේ හිතින්නේ ඊට පස්සේ මිරිකුවේ හිතින්නේ ඒ හිත හින්දා හිතෙන් දෙන රූපය තේරුණා චිත්තජ සර්වයි ඒ වුණා නැති වුණා ඒක දැන් දත් හපන්නක බලන්න. දත් හපන්න බලන්න. දත් හපනකොට ඉස්සෙල්ලා නැති තද ගතියක් එතෙන්ට ඇති වෙනවා. ඒ හේතුව ඒ තද ගතිය එතෙන්ට එන්නේ කුමක් නිසාද? හිතින් තෙරපවනවා හිත නිසා. චිත්තජ. හිතින් උපදින. අවේ ඒ චිත්තජ රූප හැදෙන්නේ පිට නෙවෙයි. අර කායික රූප කර්මජ රූප ආස්සෙම ඒක යට කරගෙන තමයි අරක මතුවේ. ඒ රූප කලාප 6ම එකට තියෙන්නේ සෝන් එකට තියෙන්නේ නැහැ නේද? ඇති වෙනවනේ ඇති. ඇති වෙනවද? ඒක පොඩි එක පොඩි. ඒක නිසා චිත්ත කියන එක චිත්ත ජ කියන එක එනවා. දැන් මං හිතනවා තේරෙන්නේ නැද කියලා. ඈ? මං හිතන්නේ මේ ඔකට තේ ටිකක් එහෙම බිව්වම හරියට ආහාරජ ආහාර හොඳයි සෑම දිනාටම ධර්මාවබෝධය වේවා නිර්වාණාවබෝධය වේවා කියලා මම හිතනවා